මාලිංගගේ අවධානයට ලක්වූ දෙනෙත් අනුහස් ගැන මේ වෙනකොට බොහෝ දෙනා කතා වෙනවා. දෙනෙත් අධ්‍යාපනය ලබන පාසලේ ක්‍රිකට් නොමැති නිසා මාලිංගගේ උපදෙස් මත ඔහුව දෙබරව ජාතික පාසලට ඇතුළත් කරන්න කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ වගේම දෙනෙත්ගේ ක්‍රිකට් අනාගතයට සහ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය දේවල් ලබා දෙන්නත් ලසිත් මාලිංග මේ වන විට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් දෙනෙත්ගේ වීඩියෝව මුල්වත්තා වට සමාජ මාධ්‍යයට යොමු කළේ සහන් හර්ෂ නම් මෙම තරුණයා විසින්. නමුත් සමහර මාධ්‍ය නාලිකා දෙනෙත්ව හඳුන්වා දුන්නේ ඔවුන් බව සඳහන් කරමින් ප්‍රවෘත්ති පළ කළා. මේ සම්බන්ධයෙන් දෙනෙත්ගේ පියාවන සම්පත් මහත්මා සමාජ මාධ්‍යයට මෙම සටහන යොමු කර තිබුණා. මගේ පුතාගේ දක්ෂතාව මුලින්ම දැකලා වීඩියෝ කරලා TikTok එකට දැම්ම සහන් හර්ෂ මල්ලිට අනේක වාරයක් ස්තුතියි. මල්ලි, මේ දරුවට ප්‍රසිද්ධියක් ලැබුණේ ඔයා නිසා. හැම මාධ්‍යකටම මම මුලින්ම කිව්වේ සහන් හර්ෂ මල්ලි තමයි මගේ දරුවගේ දක්ෂතාව මුලින්ම දැකලා තිබුණේ කියලා. ඒත් ඒ කිසිම මාධ්‍යකින් ඒ ගැන ප්‍රචාරය කළේ නෑ. හැම මාධ්‍ය චැනල් එකෙන්ම බැලුවේ ඒ අයගේ චැනල් එක ගැන විතරයි. ඒ ගැන දරුවගේ තාත්තා විදියට කණගාටු වෙනවා. ආයෙත් කියන්නේ සහන් හර්ෂ මල්ලි, ඔයාට ගොඩක් ස්තුතියි. බුදු සරණයි මල්ලි. මේක දකින හැම දෙනාම ෂෙයා කරලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.